ඉතින් කාර්යබහුල ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් උදෑස නැ කෑම වේලක් ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මේකට රුළම්බත කියලාත් කියනවා, උපුමා කියලාත් කියනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මෙතන රුළං කප් එකක් අරන් තියෙනවා. ඒ වගේම බීලූණු පොඩි ගෙඩියක් කපාගෙන අරන් තියෙනවා. කැරට් පොඩි තක්කාලි ගෙඩියක්, ලීක්ස් වලට ලුණු කොලවන්නම් ගන්නත් පුළුවන්, ඕනෑම එළවලුවක් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව අබ සූදුරු කැමති නම් බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ලුණු කහ සහ පොල්තෙල් හෝ බටර් ඕන වෙනවා. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඊළඟට අපි භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට අබ සහ සූදුර එකතු කරලා හොඳින් බැද ගන්න ඕන. පොඩ්ඩක් සුවඳ එනකොට අපි ඒකට බීලූණු එකතු කර ගන්නවා. ඊළඟට කැරට් සහ තක්කාලි එකතු කරගෙන හොඳට කවලම් කර ගන්න ඕනේ. පොඩ්ඩක් අපි කැරට් එක තම්බ ගන්න ඕනේ. ඊළඟට අපි බිත්තරය එකතු කර ගන්නවා. ඕගොල්ලන් අකමැති නම් බිත්තරය එකතු කරගන්නේ නැතුවත් මේක හදා ගන්න පුළුවන්. ඊළඟට කහ සහ ලුණු එකතු කරලා අපි මේක හොඳට කවලම් කර ගන්නවා. මම ඊළඟට ලීක්ස් එකතු කර ගන්නවා. ලීක්ස් හරි ලුණු කොළ හරි ඕගොල්ලන් එකතු කර ගන්න පුළුවන්. ඒවත් එකතු කරලා හොඳට කවලම් කරගෙන ඊළඟට මම මේකට වතුර එකතු කර ගන්නවා. ඕගොල්ලන් රුළං කප් එකක් ගන්නවා නම් වතුර ඒහා සමානව ගන්න ඕනේ. ඒ කියන්නේ වතුර කප් එකක් ගන්න ඕනේ. ඉන්න දෙකක් විතර යනකොට මේ වතුර එක මේ විදිහට උතුරන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙදී අපි රුළන් පොඩ පොඩ එකතු කරලා හොඳට කවලම් කර ගන්න ඕනේ. හැඳෙමිට ආධාරයෙන් ඔක්කොම එකවර එකතු කරගත්තම මේක කවලම් කර ගන්න අමාරුයි. ඒ නිසා ටික ටික එකතු කර ගන්න. ඊළඟට විනාඩි 3-4කින් ඔයාලට ලිප ඔෆ් කර ගන්න පුළුවන්. දැන් අපි අපේ රුළන් බත් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ විදිහට ලස්සන පිළිගන්වන්න ඔයාලා කැමති ග්‍රේවි එකක් එක්ක. බබලට වුණත් මේක හරිම පෝෂණදායී ආහාර වේලක් වෙනවා. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. රස කොහොමද කියලා මට කියන්න.